ඔවු දැන් හද ඔගලෑ ගොඩක් දෙනක් කිල්ව අපිට වර්ටිකල් ගාඩයක් කොහොමද එලවලුවලින් කරගන්නකිල් අපි දැන් ගඩක් වෙලාවට අපි උනත් කරන්නේ ගාඩන් යින් කරන්නකොට කෝට්ට අඩ වගේ තැන්වලට ඉන්ඩෝ ලාන්ස් දාල වර්ටිකල් ගාඩන් කරන. ඊට අමතරව අවුඩෝ ලස්සට මල්පි පෙන් වර්ටකල් ගාඩන් කරනවා. මුත් ඒවට වඩා අපි එලවලු වලින් වර්ටිකල් ගාඩ්න එකක් කරෝ ඒකෙන් අපිට පල ප්‍රෝජනයක් තිනවා. අපිට නැත්ත සතෙට් හරි කන්න පුුව. ඉතිං ඒහින්දා මේ කන්සෙප්ටකේදි මං ඕගොල්ලන්ට සාම්පල්ල එකක් විදිහට ගේන්නේ. කොහොමද එලවලු වලින් ග්‍රීන් ෝල් එකක් හදාගන්න කියලා. තැන් ග්‍රීන්වෝල් කියන්නේ ගොඩක් ්ලෝකෙ ප්‍රසිද්ධ සංකල්පයක්. ඒ කියන්නේ ඔයපාර්මට්වල අඩු ඉඩක් තියන ගෙදරකෙනෙට්ට මේ සංකල්පයෙන් ගොඩක් ඒ කියන්නේ දැක් සාමාන්‍යයෙන් අපි පොළොවය වර්ගඩි ප්‍රමාණයට වඩා ඒ වගේ ප්‍රමාණයක් අපි බිත්තියකින්. උඩටම ගන්න ඉතින් ලොකු ඉඩකඩක් ප්‍රයෝජනයට ගැනීම සඳහා මේක්‍රමය භාවිත කරන්න. හැබැයි මේක්‍රමේ දැනට ගොඩක් ප්‍රචත්ලිතව වෙලාතින් අපි උනත් ගාඩන් ිසයින් කරදි තමයි මේ වර්ටිකල් ගාඩන් කන්සෙප්ක කරන්න ඉතින් අපි සාමාන්‍යෙන් ඔයි කෝට්ට ඩ්ඩට වගේ ඉන්ඩෝ ප්ලාන්ස් දාල වර්ටිකල් ගාඩන් කරන්නවා. ඊට අමතරව අපි අවුඩ්ඩෝ ඒරිය වලට එක මල් පිපෙන ශාක දාලා ර්ටික ගාඩන් කරන්න නමුදැන්. අපිට ලස්සනට එලවොලෝලින් බර්ටිකල් ගාඩ්න එකක් කරගන්න පුුවන් ඉති ම ඕගොල්ලට ඒ වගේ සාම්පල් එකක් තමයි අද කරලා පෙන්න්න. ඉති මේකට මම භාවිතා කරේ අර වතුර පුරෝණ එකන බැරැල්වර වතුර ටැකිවල වටේ ෆ්‍රේම් එක තමයි මෙතන්දදි භාවිතා කළේ ඕගොල්ලට ඒ වෙනුවට Gීයි මේක්ෂ එකක් හරි එහෙම නැත්තං පොට හැන් කරගන්න හරි ඒවගේ ක්‍රමයක් වනත් භාවිතා කරන්න පුළුවන්. ඉතින් අඩු ඉඩකින් ැඩි අසන්නක් ලබා ගැනීම පරමාර්තිං අපි මෙන්න මේ විදියට තමයි පැළෙල්ලුවේ මෙතට අපි භාවිතා කරා කොළගෝව ගෙඩිගෝව මිංචි නෝකෝල් වගේ ශාක ඉතිං මේක සාමාන්‍යෙන් ගත්තොත් මේක වර්ධනයට අපි ගොඩාකික්මට වර්ධන වෙන්නන්නේ මොකද අපි භාවිතා කරන්නේ කාබනික පොහොර පමණක් හින්ද හැබැයි මේ වස විසින්තොර නිවසේ පාවිච්චියයට ගොඩාක් සුදුසී ඉතිංැ මෙතන මේ ඉඩකඩ වැඩිපුරතියන අපි ගොඩම පුුෂවෙන් ගත්ති හැ මොකද මේ ශාකවට වැඩීමේ ඉඩකඩා අවශ්‍යතාවයක් පවතින හින්ද ඉතින් අපි බලමු සතු සතිකීපයක් යනකොට මොනවගේ පලදාවක් අපිට මේ වගවෙන් ලබාගන්න පුළුවන්ද කියලා. මේ බලන්න එලෝවලු ග්‍රීන්වල් එක දැන් ලස්සන ඉතින් අඩු ඉඩක් තියන කොළඹ හරි පොඩි තදාසන්න ප්‍රදේශයකයට මේක ොක් හො ප්‍රෝජන දඇයි මේක තවටික දවසකින් අපිට පරිභෝජනයට ගන්න තුළො දැන් හොඳට කොල හැදීගෙන මේ ශාකෝලන ති මේකට හොඳට බුෂ් හැදෙන ශකවර්ගලින් ගල්න්ටත් මේ වගේ ලස්සට ඔයාගේ ග්‍රීන් නෝල්ලෙක හදාගන්න පුළුවන්. ඉතින් අපේ අරමුණ මේ හෙල දැනුම ඇසුරු කරගෙන අලුත් නිර්මාණ කිරීමයි. ඉතිං ඔයා හිතනවනම් මේ වීඩියෝ එකෙන් ඔයා යාලුවන්ටත් ප්‍රයෝජනවත්තේ කියලා අනිවාරෙන් ෂ්‍යයා කරන්න සබස්ක්‍රයිප් කරන්න තමතක කරන්න එපා ඊට අමතරව මේ. ර්ටිල් ගඩනුවට ටෝමටක් වතුරුවටනි ඉරිගගේෂන් සිස්ටම් ඔන්න හදන්න පුළුව.මොකද කාය බහුර ජීවන රටවක් තියෙනෙෙනනෙට ඉරිගේෂන් සිිස්ටම් එකක් දාගන්න එක ගොඩක් ප්‍රයෝජනව තින් ඕගොලන්ටත් ඒ වගේ ජල සම්පාද ක්‍රමයක අයිඩය එකක් ගන්න ඔන්න අපේ පහලින් කමෙන්න් කරන්න එතකොට මම ඒකටත් ඔයාට වීඩිය එකක් ගෙනත් දෙන්න.